ආයුබෝවන් කුක් විත් ෆැමිලි එසෙන් මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම ගෙදරට වෙලා ගොඩක් හොඳින් නිරෝගිමත් වෙති කියන එකත්. ඉතින් මේ ගෙදරට වෙලා ඉන්න දවස් ටිකේ ඕගොල්ලොන්ට ගොඩක් රසවත් විදිහට කොහොමද පීසා එකක් පීසා හට් එකෙන් ගන්න වගේම ගොඩක්ම රසෙට හදාගන්න කියලා කියා දෙන්නයි යන්නේ. ඉතින් වීඩියෝ එක ටිකක් දිග වැඩි වුණත් මගේ වීඩියෝ එකත් එක්ක රැඳී සිටින්න. මම දැන් ඕගොල්ලන්ට කියා දෙන්නේ කොහොමද පීසා එක හදන්න කියලා. ඉතින් මම මෙතන හරියටම පාන් පිටි අරගෙන තියෙනවා මෙෂරින් කප් එකමාරක්. ඉතින් භාජනයක් අරගෙන මම මේ පාන් පිටි ටික මේ භාජනයට එකතු කරගන්නවා. ඒ වගේම මම මේ වෙලාවේ සීනි එකතු කරගන්නවා හරියටම තේ හැඳි දෙකක්. ඒ වගේම ඊස්ට් මම එකතු කරගන්නවා තේ හැඳි එකමාරක්. ඒ වගේම ලුණු තේ හැඳි එකක් එකතු කරගන්නවා. ඒ වගේම තෙල් හරියටම මේස හැඳි දෙකක් එකතු කරගෙන මේ ටික හොඳින් කලවම් කරගන්නවා. ඉතින් ඒ වගේම ඔයගොල්ලන්ට කියන්න ඕනේ මම මේ ගන්න ද්‍රව්‍යවල ප්‍රමාණයන් මම පහල තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දානවා. ඔයගොල්ලන්ට එතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට වතුර අවශ්‍ය වෙනවා මිලිලීටර් 100ක්. ඉතින් අපිට මේ වතුර ඔක්කොම අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අපේ ඩෝ එක ගොඩක් අතේ ඇලෙන්නේ නැති වෙන විදිහේ සොෆ්ට් ඩෝ එකක් අපි හදා ගන්න ඕනේ. ඉතින් ඕගොල්ලොන්ට මේ ඩෝ එක අනාගද්දී ඔයාලගේ අතට දැනෙනවා කොහොමද මේ ඩෝ එක අපි අනාගද්දී තියෙන්නේ කියලා. ඉතින් මේක මේ භාජනයේවත් අපේ අතේවත් ඇලෙන්නේ නැති වෙන විදිහේ හොඳ සොෆ්ට් ඩෝ එකක් අපි වතුර ටික ටික එකතු කරලා හදාගමු. ඉතින් මෙන්න මේ විදිහේ ඩෝ එකක් අපි හදා ගන්න ඕනේ. ඔයගොල්ලන්ට පේනවා ඇති අපි හදා ගන්න ඩෝ එක භාජනයේවත් අපේ අතේවත් ඇප් වල ඇලිලා නැහැ. ඉතින් මේ විදිහේ හොඳ සොෆ්ට් ඩෝ එකක් අපි හදා ගන්න ඕනේ. ඒ වගේම අපි හදාගන ඩෝ එක අතින් හොඳින් නීට් කරගන්න. දැන් මම මේ ඩෝ එකට ආපහු තෙල් ටිකක් එකතු කරගෙන තෙල් ටිකක් මේ ඩෝ එකේ ආලේප කළා. මම මේ ඩෝ එක හොඳ පිරිසිදු රෙදි කෑල්ලකින් වහලා තියෙනවා. පැය භාගයක් විතර අපි ඊස්ට් දාපු හින්දා මේ ඩෝ එක හොඳින් පිපෙන්න. ඒ අතරතුරේ මම ඕගොල්ලන්ට කියා දෙන්න යන්නේ අපි කොහොමද ටොමැටෝ සෝස් එක හදාගන්නේ කියලා. ඉතින් මේකට මට මෙන්න මේ විදිහේ තක්කලි ගෙඩි දෙකක් මම මේකට යොදා ගන්නවා. ඉතින් තක්කලි ගෙඩි දෙක හොඳින් කපලා බ්ලෙන්ඩර් කප් එකට එකතු කරගෙන මේ ටික හොඳින් බ්ලෙන්ඩ් කරගන්නයි යන්නේ. ඊට පස්සේ අපි බ්ලෙන්ඩ් කරගත්තු සෝස් එක විදිහට එන අපේ ටොමැටෝ පේස්ට් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේ වගේ හොඳින් පොඩි වෙන්න මේක බ්ලෙන්ඩ් කරගන්න. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියලා මම ඒකට තෙල් මේස හැදි තුනක් එකතු කරගන්නවා. ඒ වගේම හොඳින් පොඩිවට තලාගත්තු සුදු ලුණු බික් තුනක් එකතු කරගෙන මේ ටික හොඳින් රන්වන් පාට වෙනකන් තෙලේ බැදගන්නවා. ඒ වගේම මම හදාගත්තු තක්කලි පේස්ට් එකත් මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ මම රසාණුව ලුණු ඒ වගේම කෑලි මිරිස් මිරිස් කුඩු මේකට එකතු කරගන්නවා. ඉතින් ඕගොල්ලොන් සැරට චුට්ටක් කැමති කෙනෙක්ට වැඩිපුර එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක විනාඩි 3ක් 4ක් හොඳින් මධ්‍යම ගින්දරේ උයා ගන්න ඕනේ. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති අපි කොහොමද අන්තිමේටම හදාගත්තු අපේ ටොමැටෝ පේස්ට් එක තියෙන්නේ කියලා. දැන් අපි එක පැත්තකින් තියලා අපේ චිකන් ටික බැදගන්නයි යන්නේ. ඉතින් මම ආයේ පෑන් එකට තෙල් එකතු කරගෙන මම චිකන් බ්‍රෙස්ට් එක අරගෙන මම මේක පොඩි කෑලි වලට කපාගෙන තිනවා. ඉතින් අපි මේක තෙලේ හොඳින් බැදගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට කෑලි මිරිස් කුඩු මේස හැඳි දෙකක් ඒ වගේම මම මේකට එකතු කරගන්නවා ගම්බිරිස් කුඩු මේස හැඳි එකක් ඒ වගේම මිරිස් කුඩු මේස හැඳි එකක් එකතු කරගෙන මම මේ ටික හොඳින් තෙලේ බැදගන්නවා.
ඒ වගේම ලුණුත් එකතු කරගන්න. ඉතින් ලුණු එකතු කරගනිද්දි ඔයාලගේ රස අනුව ලුණු එකතු කරගන්න. ඉතින් අපි අපේ චිකන් එක මෙන්න මේ විදිහේ හොඳින් තෙලේ බැද ගන්න ඕනේ. චිකන් එක ගොඩක් බැදෙනකන්. ඒ වගේම මම දැන් මේ වෙලාවේ අරගෙන තියෙන්නේ පිට්සා එක සරස ගන්න අවශ්‍ය වෙන දේවල්. ඉතින් මම මෙතන පාට තුනකින් බෙල් පෙපර්ස් අරගෙන තියෙනවා. ඒවා මම හොඳින් පොඩි තීරුවට කපාගෙන තියෙනවා. ඒ වගේම බීලුණු ගෙඩියක භාගයක් අරන් ඒකත් පොඩි තීරුවට කපාගෙන තියෙනවා. ඔලිව් ඇට අරගෙන තියෙනවා. ඉතින් ඔලිව් නැති කෙනෙක්ට ඔලිව් අවශ්‍ය නම් විතරක් යොදා ගන්න පුළුවන්. නැති කෙනෙක්ට ඒත් කමක් නැහැ. ඒ වගේම බෙල් පෙපර්ස් හොයාගන්න අමාරු කෙනෙක්ට ඔගොල්ලන්ට මාළු මිරිස්, ඒ වගේම අව මිරිස් මේකට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම මම මොසරෙලා චීස් අරගෙන තියෙනවා. ඉතින් මොසරෙලා චීස් ගන්න බැරි කෙනෙක්ට හැපි කව් චීස් කෑලි උනත් මේකට එකතු කරගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොන්ට මේකට ඇඩිෂනල් ඇඩ් කරගන්න දෙයක් අවශ්‍ය නම් ඕගොල්ලෝ කැමති දෙයක් ඇඩ් කරගන්න. ඒ වගේම මේ තියෙන මං අන්තිමේදී බැදගත්තු චිකන්. ඉතින් මේ ටික හොඳින් බැදිලා දැන් තියෙනවා. අපි දැන් පීසා ඩෝ එක අරගෙන කොහොමද පීසා එක හදන්නේ කියලා බලමු. ඉතින් දැන් මේ තියෙන්නේ අන්තිමේටම මම හදාගත්තු ඩෝ එක. හරියටම විනාඩි 20කට පස්සේ ඩෝ එක හොඳින් පිපිලා තියෙනවා. ඉතින් මම මේ වගේ ලෑල්ලක් උඩින් තියලා මේ ඩෝ එක හොඳින් තුනී කරගන්නවා. ඉතින් රෝලින් පින් එකක් තියෙන කෙනෙක්ට රෝලින් පින් එකකින් ඔයාලගේ ඩෝ එක තුනී කරගන්න පුළුවන්. ඉතින් මේක හොඳින් තුනී කරගන්න ඕනේ. මොකද අපි හදාගන්න මේ පිට්සා එක අපි හදාගන්නේ අවන් එකක නෙමෙයි. මම මේක හදාගන්නේ පෑන් එකක. ඉතින් ඕගොල්ලොන්ට ගෙදර තියෙන ඕනම භාජනයක ඔයාලගේ පිට්සා එක හදාගන්න පුළුවන්. ඉතින් මම පිට්සා එක හදාගන්න පෑන් එකට මේ විදිහට තෙල් ටිකක් හොඳින් පොලිෂ් කරගන්නවා. ඊට පස්සේ මම මේ හදාගත්තු ඩෝ එක මේ පෑන් එකේ තියලා මේක හොඳින් තුනී කරගන්නවා. පස්සේ ඔගොල්ලොන්ගේ අත්වල ඇඟිලි වලින් ඔගොල්ලොන්ගේ ඩෝ එක පිට්සා එකක ආකාරයට හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලා බලාගෙන ඉන්න මම කොහොමද කරන්නේ කියලා. ඊට පස්සේ ගෑරුප්පුවක් අරගෙන පිට්සා එකේ මෙන්න මේ විදිහට හොඳින් හිල් හදාගන්න. ඉතින් දැන් මම හදන්නේ පිට්සා එක ගෑස් ලිපේ කොහොමද බේක් කරගන්නේ කියලා ඔයගොල්ලන්ට පෙන්නන්න. ඉතින් මේ වෙලාව ඔයාලගේ ලිපේ ගින්දර ගොඩාක් අඩු ගින්දරේ තියලා ඉස්සෙල්ලාම පිට්සා එකේ අපි මේ හදාගත්තු ඩෝ එකේ යටපැත්ත හොඳින් බේක් කරගන්න. ඊට පස්සේ අපි උඩින් මේ විදිහට තෙල් ටිකක් මෙහෙම අපේ හදාගත්තු ඩෝ එකට ආලේප කරලා අපි ඒක අනිත් පැත්ත හරවලා ඒ පැත්තත් හොඳින් පුච්ච ගන්න ඕනේ. ඉතින් දැන් මේ පිට්සා එකේ රොටිය හොඳින් දෙපැත්තම පිච්චිලා තියෙන්නේ. ඉතින් මම දැන් මේක ලිපෙන් බාගෙන මම මේකට එකතු කරගන්නවා මම මේ හදාගත්තු තක්කලි සෝස් එක. ඊට පස්සේ මම බැදගත්තු චිකන් ටිකත් මේ විදිහට පීසයකට එකතු කරගන්නවා.
ඊට පස්සේ මම බෙල් පෙපර්ස් ඒ වගේම ඔලිව් එකතු කර ගන්නවා මේ විදියට. ඉතින් ඔයගොල්ලෝ කැමති විදියකට ඔයාලගේ හිතේ මැවෙන ඩිසයින් එකට ඔයාලගේ පීස් එක සරස ගන්න පුළුවන්. ඉතින් ඒ විදියට අපි මේ ටික ඔක්කොම එකතු කරගෙන මොසරෙල්ලා චීස් එකතු කරගෙන අපි මේ පීස් එක අපි සරස ගමු. ඉතින් ඔයගොල්ලෝ බලාගෙන ඉන්න කොහොමද මම මේ කරන්නේ කියලා. පස්සේ අපි මේ හදාගත්තු පිට්සා එක ආපහු ගෑස් ලිපේ තියලා අපි ගොඩක් අඩු ගින්දරේ මේ පිට්සා එක ආපහු රත් කරගන්න යන්නේ. අපි මේ එකතු කරගත්තු මොසරෙලා චීස් දිය වෙනකන් ඉතින් මේ වගේ පීනකින් ඔගොල්ලෝගේ පිට්සා එක වහලා විනාඩි 5ක් විතර මේක හොඳින් බේක් කරගන්න. ඉතින් දැන් මේ ඔගොල්ලොන්ට පේන්නේ මම ඒ විදිහට ගෑස් ලිපේ හදාගත්තු පිට්සා එක. ඉතින් ඔගොල්ලොන්ට පේනවා ඇති ගොඩක් හොඳට තියෙනවා. ඉතින් අපි මේක භාජනයෙන් එළියට අරගෙන බලමු කොහොමද අපේ පිට්සා එක තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ දැන් ඒ විදිහට මම හදාගත්තු පීසා එක. ඉතින් මේ පීසා එක හදාගන්න අපට අවලන එකක් අවශ්‍ය වුණේ නැහැ. ගෙදර තියෙන ගෑස් ලිපේ නැත්තම් දර ලිපේ ඔයගොල්ලන්ට මේ වගේ රසවත් පීසා එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් ගෙදරදී හදලා බලන්න, හදලා බලලා මට කමෙන්ට් කරලා කියන්න කොහොමද පීසා එක කියලා. ඉතින් ඕගොල්ලෝ තාමත් මගේ channel එක subscribe නොකරපු මගේ channel එකට එකතු වුණ අලුත් යාළුවෙක් නම් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් press කරන්න අමතක කරන්න එපා. ඔයාලගේ යාළුවන්ට පේන share කරන්න. ඒ වගේම comment කරන්න මේ වගේ වත් රසවත් වීඩියෝ එකක් අරගෙන ඔයාලව ආපහු මුණ ගැහෙන්නේ නැකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. මගේ නම නිෂාදී.